තම පවුලේ ජීවිකාවරක කැනීම වෙනුවෙන් නව හැවරති දියණිය 55 හැවරති පුත්කලයකුට අලවි කළ පියකු පිළිබඳව පුවතක් ඇෆ්ගනිස්ථානයේ වාර්තා වෙනවා. පර්වානා මාලික් නැමැති මෙම දැරිය 55 හැවරති පුත්කලයාගේ මනාලිය වීමට මෙලෙස අලවි කර තිබෙනවා. පර්වානාගේ පියාවන අබ්දුල් දැරිය මිලදීගත් පුද්ගලයාකින් ඉල්ලා ඇත්තේ කිසි විටක ඇයට පහර නොදෙන ලෙසයි. CNN රූපවාහිනිය මෙම පුවත වාර්තා කර ඇති අතර බහලු පුද්ගලයා දැරිය රැගෙන යන විට ඇයගේ පියා හඬා වැටෙන්නට වුණා. ඇෆ්ගනිස්ථානයේ අර්බුදය නිසා එරට වැසියන් හිකා කන තත්ත්වයකට පත්ව තිබෙන අතර මීට පෙර දස හැවරදි දැරියන් 70 හැවරදි පුද්ගලයෙකුට අලෙවි කළ පුවතක්ද වාර්තා වුණා. කෙසේවෙතත් මෙම වයස අවුරුදු 9ක ගැහැණු දරුවා බේරාගත් බවයි මෑතකදී CNN පුවත් වාර්තා කරනු ලැබුවේ. පර්වානා මාලික් විකුණා තැමූ ඇයගේ පියා සහ ඇයව මිලදීගත් 50 හැවරදි පුද්ගලයාගේ අදහස වෙනස් වූ පසු ඇයව බේරා ගැනීමට ටූ යන් ද වෙට් මානව හිමිකම් සංවිධානය සහය වී තිබෙනවා. ජාත්‍යන්තර ප්‍රජාව ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් හා ගැහැණු ළමයින් අත් නොහැරීම සදාචාරාත්මක අවශ්‍යතාවයක් සහිත කරුණක් බව ස්ටෙෆ්නි සින්ක්ලයා ටූ යන් ටු වෙට් සමග CNN පුවත් සේවය වෙත පවසා තිබුණා. පසුකිය මාසේ පර්වානා විකුණා දැමුවේ ඇයගේ පියාට ඔහුගේ පවුලේ සෙසු අයට ජීවත්වීමට මුදලක් අවශ්‍ය වූ බැවින් ඩොලර් 2200ක අගයකට විකිණීම සිදු කර ඇත්තේ පර්වානාගේ මවගේ සහ සහෝදරයාගේ අකමැත්තෙන්. CNN පුවත් සේවය ඇෆ්ගනිස්ථානයේ කඳුකරයේදී මෙම ගනුදෙනුව සිදු වූ විට පවුලේ අය සමග ගිය පර්වානා තම පියා මාව මහලු මිනිසෙකුට විකුණු බව CNN ප්‍රවෘත්ති සේවයට පවසා තිබුණා. පාන් බත් පිටි නැති නිසා තාත්තා මාව විකුණුවායයි පර්වානා පවසා සිටියා. එම පුද්ගලයා සමග සති දෙකකට පසු ඇය වැරදි ලෙස සැලකීම ගැන වාර්තා කරනු ලැබුවා. ඔවුන් මට නරක ලෙස සැලකුවා. ඔවුන් මට ශාප කළා. ඔවුන් මාව වේලාසනින් අවදි කර මාව වැඩට යොදවා ගත්තා. CNN හි කතා විකාශය පසු නරක ප්‍රචාරයක් පියා සහ වැඩිමල් පුද්ගලයා වටකර ගත්තා. පවුලේ අය ඔහුට ඩොලර් 2200ක් ගෙවිය යුතු අතර පර්වානාට ආපසු ලබා දීමට ඔවුන් දෙදෙනා වැඩපිළිවළක් සකස් කරනු ලැබුවා. වයස අවුරුදු 18ට අඩු විවාහ ඇෆ්ගනිස්ථානයේ නීති විරෝධී නමුත් එය පුළුල්ව පැතිර තිබෙනවා. 2018 වසරේ සිට 2019 වසර දක්වා හෙරත් සහ බැක්ටිස් පළාත්වල ළමා විවාහ 83ක් සහ මාස 6 සිට අවුරුදු 17 දක්වා ළමුන් විකිණීමේ සිද්ධීන් 10ක් වාර්තා වී ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ. අගෝස්තු මාසයේදී ඇෆ්ගනිස්ථානයේ තලිබාන් අත්පත් කර ගැනීමත් පසුව රට ප්‍රපාතයට ඇද දැමූ දරිද්‍රතාවයකට ඇටවැතී ඇති අතර ඇෆ්ගනිස්ථානුවන්ගෙන් 97%ක් 2022 වන විට දරිද්‍රතා මට්ටමට ළඟාවනු ඇතැයි ගණන් බලා තිබෙනවා.